සොපිනතුනි අද ධර්මානුශාසන වස්තුුදු කරන දේශකාණන් වහන්සේ හම්බන්තොට උඩ මළල වේරගල ආරණනිසේනාසනයේ ප්‍රධාන අනුශාශක පූච්චිපාද ප්‍රදිියගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ, සම්මාසම්බුතස්ස ස ස්ගම්මීර ප්ඥාමීධවිී මක්කාමගස්ස කෝවිතෝ. සාරිපුත්තෝ මහාප්ඥෝ දම්මන්දේසේතිබික්කුුණං සංකිිත්්‍යේන පිදේසේති විත්තාරේනපිබාසති සාලිකායිව නිගෝසෝ පටිබානංමුදීරයි තස්සතංදේශයන්තස්ස සුනන්ති මදුරංගිරං සරේන රජනීයේන සවනයේනවගගුණා උදග්ග චිත්තා මුදිතා සෝතන් ඕදෙන්ති භික්කූති පින්වත්නී භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනේ. ඉරහඳ වගේ බැබලෙමින් වැඩසිටි අග්‍රශ්‍රාවක මහා ප්‍රඥාවන්ත. සාරිපුත්්‍ර මහරහතන් වහන්සේට ප්‍රසංසා කරමින් පටිබානශක්තියෙන් අගතැම් පත් වූ වංගීස මහරහතන් වහන්සේ විසින්. දේශනා කරන ලද මේ ගාතා තුන සංයුත්ත නිකායේ සගාතවර්ගේ වංගීස සංයුත්තයේ සඳහන් වන සාරිපුත්‍ර සූත්‍රදේශනාවේ සඳහන් වෙනවා. ගම්බීර පඤ්ඥා මේදාවී. ැඹරු ප්‍රඥාඇති නුව නැතිවූ. මග්ගා මක්ගස්සකෝවිදෝ මාර්ගමාර්ග දැන ගැනීමේ දක්ෂ වූ. සාරිපුත්තෝ මහා ප්ඥෝ. මහා ප්‍රඥාවන්ත වූ සාරිපුත්ත තෙරුන් වහන්සේ දම්මන් දේසේති බික්කුුණම් භික්‍ෂූන් වහන්සලට ධර්ම දේශනා කරන යිදාස් සැවැත්නුවර දෙවරම්වෙහෙරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලා පිරිවරාගෙන ගොත නොගසන්නාව හැමාතින්ම සම්පූරණ වූ නිරුදෝශ වූ නොගිලිහුණු පද වියංචන ඇති අර්ථ සහිත වූ වියන්ජන සහිතූ. දෙහැමි කතාවෙන් භික්ෂූන් වහන්සේට කරුණු දක්වමින් සිටි. ඒවගේම ගැමුරු දරම් කතාවක් දේශනා කරමින් සාමින්රයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුසාසනා කරනා කාරය වංගීස මහරහතන් වහා සිදදුටවා. දෙකල උන්වහන්සේ බොම සතුටු වෙලා සාරිපුත්‍රයන් වහන්සේ වෙත ගිහින් සිවුර ඒකාන්සකර ඇඳලි බැඳගෙන මතක් කළා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේට මටයම් අදහසක් ඉතර දැඟෙනවා කියන්න අවසරද කියලා. එවෙලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හොඳයි ඔබට වැටහේවා කියලා අවසර ලබා දුන් වෙලා වෙයි උන්වහන්සේ මේ ගාතා තුනෙන් ප්‍රසංසා කළේ. සම සංකිත්තේනපි දේශේති. කෙටියෙන්ද දේශනා කරනවා. විත්තාරේනපිභාසති, විස්තර වශයනුත් දේශනා කරනවා. සාලිකායිවනි කෝසු සැලි හිනියෙකුගේ වගේ හඬ තියනවා පටි බානං උදීරයි ධර්ම දේශනා කිරීමේදී ප්‍රතිභාව මතු වෙලායනවා. තස්ස තං දේශයන් තස්ස එසේ භික්‍ෂූන් වහන්සේලට ඇලුම් කටයුතු විදිහයට ධර්මය දේශනා කරද්දි. සුනන්ති මදුරංගිරං ප්‍රීති උපෝදෝ නාකාරයෙන් එවැනි ස්වරයකින් දහම් දෙසද්දි. සරේන රජනීයේන ඇලිය යුතු විදියේ මිහිරිතෙපුල් දෙසිදේශනා කරද්දි. සවනීයේන අහගනන්න පුළුවන් විදියේ ස්වරූපයකින් දේශනා කරද්දි. උදක්්ගචිත්තා මුදිතා මෙසේ සිත සතුටට පත්වනා වූ භික්‍ෂූන් වහන්සේලා උන් වහන්සේගේ වචනයට කණ්යොමු කරනවා සෝතන් ඕ දෙෙන්න්තිබික්ක වෝ. මේවිදිේ ප්‍රසංසා කළ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකා සංහෙ කල්ප ලක්්ෂයකට පෙර. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ බුදු සස්සුනේද ප්‍රාර්ථනා කළ මතු බුදු සසුනකදී අග්‍රශ්‍රාවකුතුමන් වහන්සේ නමක් බවට පත්වෙන්නට. එදා නියත විවරන් ලැබුණා එසේම. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් එම බුදුසසුනේදිමයි, විවරණ ශ්‍රී ලැබුණේ. එතැන් පටන් ඒකා සංක කල්පලක්ෂයක් තිස්සේ එකටම මිතුරු දෙපලක් වශයෙන් නොබිදනා මිතු දමක් ඇතුූ ආත්මභාව පන්සීයක් සි ප්‍රරජාවෙන් පැවිදිභාවයට පත්වෙලා සීලාදි ගුණපුරමින් එෙක්කම්ම පාරමිතාාව බොහෝසයෙන් සපුරා ගනිමින් සීලපාරමිතාව සපුරමින් ප්‍රඥාපාරමිතාව වගතැන්පත් කරගනිමින් මේ දෙනම වහන්සි සසර ගමන ගමන් කරග නැවිල්ල මේ බුද්ධසාාසනයේ පහළවන කාලයේදී දම්ඹදිව රජගහනුවර නාලක බමුණු ගමේ. එකලා ගම් දෙෙක් උපතිස්ස බමුණු ගම කෝලිය බමුණු ගමකිලත් කියනෝ ඒ බමුණන්ගේ නම්වලින් මේ ප්‍රසිද්ධව තිබුණ උපත ලැබවා. සාරිපුත්තරහතන් වහන් සඋපතිස්සමානවක නමින් ඉපදිලා හිට්ටියා. මොගගල්ලාන මහරහතන් වහන්සේ කෝලිය මානවක නමින් ප්‍රකටව සිටියා. උඩා වයසීඳගෙන මේ දෙපල පන්සීය බැගෙන් වූ කුමාරවරු පිරිවරාගෙන මහත් ආයිශ්චරයයේෙන් අසූ කෝටියක් ධනයට හිමිකම් කියන මේ කුමාරවරු දෙපල හැදුනෙ වැඩුනේ. ඕන් උයන් කෙලිවෙත අද්දි පන්සීයක් අසුන්යෙද රත පන්සීයක් පිරිවරාගෙන කෝලියකු මාර්ය ගමන් කළා. පන්සීයක් රන්සිවිකාවන් හි පිරිවරාගෙන උපදිස්සමානෝකතුමා ඒ උයන් සිරිවලට සැපත් වනු බව සඳහන් ව නොයි තරන් සැප වඳපු දෙපලා. නමු තරුණවයසේදී ඇ ගිරක්්ග සමජ කියෙන නාට්‍ය බලනකුට හැම වර්ශයයක් පාසම කලින්න්නම් හිනාාවන්න ඕන තැන හිනාවුණා විශ්මයට පත්වෙෙන්න්න ඕන තැන විශ්මයට පත්වවෙමින් දෙදෙනම සතුටින් මෙවා බැලුව නමුත් ඊළඟවර්ශය නුවවන මුහකුරාගේ ප වෙලාව අපි මේ හිනාාවෙනවා මේ දේවල් බලනවා මේ කාමයන්ගේ සෑහීමක් නෑ අපි සත්‍යය හොයන්න ෝ නෑ කෙලහිත නැමුණ. ඒවෙලාවේ තමන්ගේ පරිවාර් පිරිසස් සමගම අභිනික්මන් කරලා රජගානුවරදා ප්‍රසිද්ධියයට පත්යජ සංජයේ පරිබ්්‍රාජකතුමා ලළඟයි පැවිදිව සිටිය. නමුත් මහා ප්‍රඥාාවන් වන්ත වූ මෙ දෙපලට සංජයේ පරිබ්්‍රාජකතුමා ළඟ සත්‍යය දහමක් නැති බව වැටහුනා. එබනිසා මේ දෙපල සත්‍යස්යාගෙන දමදිවපුරා ඇවිදගෙන ගිය. එම ඇවිදගෙන යනා අතරේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයිස්ශ්‍රී මහාභෝමුල අරා වැඩසිටිමින් සපිරිවාර මාර පරාජය කරමින් ලෝතුරා බුද්ධරාජ්චයට පත්වෙලා පිළිවෙලින් දම්සක් පැවතුම් දේශනා කළ ඒ දේශනාවේ කොන්්ඩ්‍යවප්ප බද්ධිය මහහානා මස්සජී නම්මුූ රහතන් වහන්සේල ප්‍රස්නමක් අනත්ත ලක්ඛන සෝත්‍ර දශාවෙන් බිහිවුණු වෙලාවෙ. මේ ස්වාමීන් වහන්සේල ජනපද චාරිකාවේ හැස්සුරුා බහෝ දෙනාට හිත සුව පිණිස ලොවට අනු කම්පාවෙන්. එසේ සැරිසරා වඩින්නා වූ අස්සජී රහතන් වහන්සේව මේ උපතිස්සමානවකතුමාට දැකගන ලැබුණා දැකී මෙම පැහැදුනාා ශාන්ත ඉදුරන් සහිතයි, ශාන්තෝ වැඩම කරනව මුහුණේ ස්වභාවය හරි ප්‍රසන්නයි නිවුණු සැසුනු උතුමෙක්කය කියල හිතුුණ. ඒ නිසා පසු පසමගිහින් දානය වලඳන වෙලා විපස්ථාන කරල දන් වල දවසා නිවසවා ස්වාමීනය බොහන්සේගේ ඉඳුරම් ප්‍රසන්නයි. බෝමසිත පැහැදිෙනවා දුටවා බවහන්සේ අවබෝධ කළ ධර්මය මොකක්්ද බවහන්සේගේ ගුරුවවරයා කෞද කියලා මේ උපතිශ්්‍රමානුවකුතුමා විමසුව. හිවිිමසු වෙලාවිදී. උන්වහන්සේ කල්පනා කළ මේ පරිබ්්‍රරාජකයෝනම්. සසනුට විරුද්ධව ටිනා අයයි. ඒ නිසා ගරුභාවයෙන් යුතුව මෙ කෙටියෙන් කියන්නව නෑකෙල් මමත් අලුතෙන් පැවිදිවෙච්ච කනෙ. ඒනිසාම බොහෝ ධරම දන්නේ නෑ මම ශක්ති පමණින් යමක් කියන්නන්. හොඳයි ස්වාමිනි බොහෝ කාරණ අවශ්‍යවන්නේ නැහැ මට සැකවිින් දේශනා කරත්වා කියලා ආරාධනා කරපු වෙලාවෙ. අස්සජී මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතු ආහ. තේ සංචයෝ නිරෝධංච ඒවන්වාදී මහා සමනෝ. මා සරණගිය මාගේ ශාස්ෘුන්් වහන්සේ යම් දරමයක් හේතුන්ගේ හටගත්තනන්ගේ හේතුත් ඒ හේතු නිරුද්ධවීමෙන් ඒ ධර්ම නිරුද්ධවෙලා යන බවත් දේශනා කරන්නා ඔතු මෙක්ක කෙල දේශනා කරද්දි. පලවෙනි ගාතා පද දෙක ශ්‍රවණයකිරී මෙම මේ උපතිස්සමානවකතුමා සංසාරය පාරමි බල මතු කරමින් සස්ෝවාන් පලේෙන් අමා මහා නිවන ශක්ෂාත් කර ගන්ටයදුනා. ඇනතුරුව ස්වාමීන් වහන්සේගේෙන් භාග්‍යතුන් වහන්සේ වැඩසිටින තැන විමසාගෙන වන්දනා කරලා තුන්වරක් පැදකුණුකොට කෝලිය මානෝකතු මා ස්වයාගෙන ගියා ඔහුටත් මේ දර්මය කියා දෙන්න. පැමිනෙද්දිම තේරුුණ උපතිස්ව මානවකතුමානං අද දරම අවබෝධ කරගෙන මයි සත්‍යය දැනගෙනමයා එන්නෙමේ මුහුණේ සුරූපෙම දැනගත්ත. එ වෙලාවෙේ ඒ ගාතාවම දේශනා කළ ඒ ගාතාව සම්පූර් නනිශ්‍රවනය කිරීමෙන් කෝලිය මානෝකතුමා සෝතා පන්න පලට පත්වනාා. එදෙනම තමන්ගේ යහලු පිරිසත් සංජයේ පරිදබ්‍රරාජකතුමාටත් මේ මඟ කියාදමින් බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන යන්න ගියත් සංජය පරි බ්‍රාජගතුමා පැමිණියේ නෑ. පන්සීයක් මානවකවරු වෙනවෙලාේ ලේවමනිදානට පටන්ගත්තා ඕකෙරෙ අනුකම්පාවෙන් දෙසය පනාාක් මානවකරහි නවතුනා දෙසය පණහක් දෙනා මේ දෙපලස් සමඟ වැඩම කළා ගමන් කළා. එසේ වේරුවානාරාමට වැඩමරද්දිී භාග්‍යවතුන් සේ දහම් දෙස මි හිටිය දම්සබා මණ්ඩපේ. ක්ෂන් හන්ස මත වදාලා මහනනි අර බලන්න ඇත අර පිරිස පිරිවරාගෙන ඉදිරියෙන් එන තරුණයන් දෙපල. මේ දෙපල මතුමාගේ බුද්ධ සාසනය අග්‍රශ්‍රාවක දෙනම්බවට පත්තිනවා කියලා මුලින්ම භාග්‍යතුන් ආසි දේශනා කළ පැමණුනා භාග්‍යතුන් හසේ වෙත වන්ධනා කරලා කත් පස වඳගෙන ස්වාමිනි, භාග්‍යතුන් හසපට ිගෞත බුදුසුනේ පැවිදිියවප සම්පදා ලැබේවා කියලා ආරාධනා කලායි වෙලා භාග්‍යතුන් නාස දකුණු සිරහ ශ්‍රහස්්‍යය දිග කරමින්. ඒත භික්කවේ දම්මන් ස්වාක්කාතං ආදී වශයේ මහනනිි මේ එ ධරමිය ස්වාක්කාතයි මනාවදුකෙන් මිදෙව කියලා කියන වෙලාවි ප්‍රකාශ කරන වෙලාවේ හිසකෙස්්‍රැවු ලබේ මිවත්වෙලා සිවුරු දරව පාත්‍ර දරව සැටවස් පිරුණු මහතරන් වහන්සේලා ලෙසින් පෙනේගියා එහි භික්ෂ භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුණ එදා දේශනා කළ දරමෙන් අර දෙසිය පනාක් පිරිස්සු රහතන් වහන්සේලා බවට පත්වන සතියක් කැවෑමෙන් මුද්ගල්ලාන ස්වාමීින් වහන්සේ අරිහත්වයට පත් වනා පැවිදලා දින පහළවක් ගෙවුණු තැන. රජගහනුවර සූකර කතලනේ දී තමන් වහන්සේ බුදුරජාණන් වහන්සට පවන්සරන වෙලාේ දීගන්නක නම් පරිබ්‍රාජිකේ සාරිපපුත්‍රයන් වහන්සේගේ බෑනා කෙනෙක් ගිහි කල ස්වාමීින් වහන්සවාගෙනාව. එවෙලා ඒ රිබ රාජගතුමාට වේදන පරිග්ගහන සූත්‍රයෙන් දරම දේශනා කලා ඒ දේශනාව දේශ්‍රවණය කරග ෙටපූ ස්වාමින්න් හසක සිත සියලු කෙසුන්ගේ මිදිිලා අරිහත් යට පාත්යන ලැබුණා. එ දා ාග්‍යතුන් හන්සේ දරම දේශනා කළේ වෙනක නෙට්ට. මත් ඒ දරම අවබෝධ කරගන්න ඕ නෑ කියලා කන්යොමු කරගෙන හොඳ සිහියෙන් ශ්‍රවණය කළා. මටපුළුවන් වුණා ඒ දරම අවබෝධ කරගන් මන්ත්‍රීවිද්‍යාව ලැබ්බුව සසරදුකෙන් මෙෙදුනා කෙල ස්වාමින්න් හන්සයෙන් පසු කළෙක. එසේ සසර දුකින් නිදහස් වනු ආකාරය දුකින් නිදහස් වෙලා, අරිහත්තයට පත්ච්ච මේ සාරිපුත්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ ගෞතම බුදුසුනි ඉරහඳ වගේ බැබලුනතුමන් වහන්සල දෙනම. ප්‍රථම සංගසන් ්‍යපාතිය එදහ දෙසයපනහා භික්‍ෂ සමාගයේදී දෙනම වහන්සේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවක දෙනම් වෙනවාය කියන භාග්‍යතුන්හන්සේගේ පැනවීම ලැබුණා. එසේම මේ ස්වාමින් වහසල නම ගැන. සච්ච භංග සූත්‍ර දේශනාවේදී භාංග්‍යුතුන් වහන්සේම දේශනා කරන මහනෙන මේ සාරිපුත්‍රයන් චතුරාය සත්‍යය මැනවින් විස්තරකුට දේශනා කරන සමත්වෙනවා. එසේ මේ ශාසනයේ මවක් වගේ මේ සාරිපුත්‍රයන් මේ ශාසනට දරුවන් බිහිකර දෙනවා වගේ සෝවාන් පලේ හික් මොවායනවා. පැවිදි වන්නාවූ භික්ෂූන් වහන්සේලට ශිෂ්‍යන්ට සිව්පසෙන් අනුග්‍රාකරමින් දරමවිනය කියාදමින් කමටහන් කියා දෙමින්. සෝතාපන්න පලයේ දක්වා හික්මවන හරියට ශාසනය උපතක් වගේ සෝවාන්ඵලය. එසේම මුගලන් ස්වාමිද්‍රයන් වහන්සි. එසේ සෝවාන් පලයට පත්වනාා ශ්‍රාවකයාට දරම්විනය කියාදෙමින් කමටහන් කියාදමින් සව්පසෙන් අනු ග්‍රහකරමින් අරිහත්තය දක්වාම හික්මුවනෝ. න්හන්සේ ගදහසති වනාා භාග්‍යතුන් වහසේ දේශනා කරළ තියෙනවා අච්චරා සංගාත මත්තම්පිචේ බික්කවේ බවන්න වන්නේ. සුරු සන ගහන කාලයක්ව මහනනිමි භවය සුභය සැපය කෙළම වරනා කරන්නේ නැහැ සැමත්තැනම දුකය කියලා. සුළූ අසූචියය උනත් දුගඳයි ඒවාගේ මේ සසරගමන සුළුවෙන් ඔොහිටියොත් එක දුකයි. ඒ නිසා මේ සත්‍යයන් සසරින් එතර කරවන්න මනුසාසනා කරන්නඩෝ නුපකාර කරන්න ඕන කියෙන කරුණාවක් මහමුගලන් මහරහතන් මහසතුර තිබනාා. එනිසා ශ්‍රාවක්‍යයන් අරිහත්්‍යයටට පත්තන තුරම ස්්‍යයාාවලන හරියටද. ිළ දරුවන් හදන වඩන කවන පොවන පෝෂණය කරන කිරි මවක් බගේ මයි කියලා. සුළු මවක් වගේ මයි කියල, භාග්‍යතුන් වහන් සේම ප්‍රසංසා කලා.මසාරි පුත්‍රයන් වහන්සේ පරම ණිහතමානි. උන්වහන්සේ ශාසනය ගැන බහෝසයෙන් සිතුවා. දෙෙවරම් වෙෙහිරරි වැඩඉන්න වෙලාේ භාග්‍යතුන් හසමඟ වැඩ ඉන්නවානම් සැමට පසුව විහාරයපුරා වැඩම කරල කුටසෙනසුන්වල අඩු පාඩු තින තැම් බල අමදපු නැතින ඇදලා. හල ැතිබිච්ච නැවති වෙන ජනිල් දොරවල් ආදිය වහල පසුව තමයි ස්වාමින් වහන්සේ පින්්ඩපාතියන්. එහම පින්ඩපාති වඩින් දවසක බොහොම ප්‍රමාධ වෙලා වැඩමකරපු වෙලා රාධ කියන බමුණෙක් ස්වාමින් වහන්සේට පෙන්වාදුන්නා දාන එලබෙන තනම්. ඉතින් මේ රාධබමුණ පසයම් කලෙක විහාරයට ඇවිල්ල ස්වාමීන් වහන්සේට දුඋපස්ථාන කරමින් තු පැවිදි න්න කැමති නත් අවුරු දෙකසිේ විසක් වෙච් මුණවා පැවිදි කරගන්න කිසිම ස්වාමින් හස කනෙක් කමති ඩේ නෑ. එවල බුදුරජාණන් වහන්සේව බමුණගගේ නොදවක් ගත්තු කෙනෙක්කින්නවාද. එවෙල සාරිපුත්තරහතන් වහන්සේ නැගී සිටිය. ස්වාමීන මේ බමුණ දවසක්මන් ප්‍රමාද වෙලා පිඩපාති වඩිදි මට දානය තින ගෙදරක් පෙන්න්නවා. හොඳයි සාරිපපුත්‍රයේ උදව්වට මේ බමුණා පැවිදි කරන්න වටිනවනේද. එහෙමයි ස්වාමීනි කියලා පිළිගෙන. අරවරු දෙකසේ වෙස්සක බමුණ තමන් වහන්සේට ධානය තියනතනක් පෙන්නූ එකමපකාරයට කළගුණ සැලකීම් වශයෙන් පැවිදි කරවල දරමවිනය කියාදෙමින් කමටහන් කියාදමින් පමණක් නෙමෙයි. මේ වයිසකවාමින් වහන්සේට පිින්්ඩපාති වඩින්න බැහැ. නමුත් ආචාරයන් වහන්සේවෙච්ච සාරිපුත්‍රයන් වහන්සේ පිණඩපාති කරග නැවිල්ල ශිෂ්‍ය ික්ෂුවක් වෙච්ච මේ රාධ භික්ෂුවට ධනෙපවාගෙනැත් දෙෙමින් අනුග්‍රහ කරලා. පසියම් කලෙකදමේ අවරුද්ෙකසේ විශස ස්වාමන් වහන්සේ සියලු කෙලෙසුන් ගෙමිදල අරිහත්වයට පත්වනා. ඒ නිමිත් එෙන් භාග්‍යතුන් හාසසි දේශනා කළේ නිදී නංව පවත්තාරං යංවජ්්‍යයේ තස්ස දස්සිනං. නික්්ගයිය වාදිීන් මේදාාවී තාදිසං පණ්ඩිතම් බජයේ තාදිසම් බජමානස්ස සෙියෝ හෝතින්න පාපියෝ. නිධානයක් පෙන්නලදන වගේ දකින වරද කරුණාවෙන් පෙන්වාදෙන්. නිග්‍රහ කරමින් නමුත් අපි වරදිින් වලක්වා සුමග යොදවන නිවන් මග යොදවන. එවැනි සත්පුරුෂයන් වහන්සේල වාසනාවක් මයි. එවැනි සත්පුරුෂයන් ඇසුරුකරීමෙන් යහපතක් මිස අයාපතක් නං වෙන්න නෑ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ තරන් කළගුණ සැලකීමෙන් නයුත්තයි. එසේම මේ සාරිපුත්‍රයන් වහන්සේ සඇතපෙනකොට හැමදාම් සොයාබලනවා නුවනි විමසනවා. වහන්සේ නිවන් මග පෙන්වාදී අස්සජී මහරහතන් වහන්සේ කවරනම් දිසාාවකද වැඩයින්නේ. උන්වහන්සේ යම් දිසාාවක වැඩසිටිනවන එදාට ස්වාමිද්‍රයන් වහන්සේ හිසදමන් යොමු කරන්නේ ඒ දිසාවට මයි. එසේ ආචාරයන් වහන්සේ වැඩසිරන දිසාවට වන්දනා කර ලයි සාරිපුත්‍රයන් වහන්සේ සැත පෙන්න්නේ. ඒ තරන් කළගුණ සැලකීමේ ගුණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබනා. ්‍රඥාවෙන් අග්‍රයි මහා ප්‍රාඥයි. එක මොහොතක පැරමුළු ලෝකෙටම වහින වැස්සේ බිින්දු ගණන ගණන් කරලා කියන්න පුළුවන්තරම් ප්‍රඥාවකුත් තිබුණ සංකස්සපුර දේවරෝහණ පූචාාව වෙලාවේ භාග්‍යෝතුන් වහන්සේ වැඩම කරද්දි ඒ භාග්‍යෝතුන් වහන්සේගේ ප්‍රශ්න විචාරීමේදී. රහත් විශේක්මවා බුද්ධ විශේ දක්වා. ුදුරජාණන්හසසිමසූ ප්‍රශ්ේද තමිදං සාරිපපුත්ත කියෙල භාගතුන් වහන්සක එකයිගේ.කින් ඒ ප්‍රශ්න විසඳවා ඒ විසඳී මනිසාම බුද්ධ විෂයට ගෝචරවන්නා වූ ප්‍රශ්නපවා විසඳාලෙන තරම් ්‍රඥාවකින් යුක්තු මේ මහා ප්‍රඥ්ඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මා සම්බුසසුනේ ප්‍රඥාාවන්ත ශ්‍රාවකයන් අතර අග්‍රවනවා කියන බවට භාග්‍යතුන්ාසි පානවාදාලා. ඒ එවනි ප්‍රඥාවන්ත වූ මේ සාරි පුත්‍රයන් වහන් සි වසීමෙන්ක් ග්‍රයි කියල දඹදිව ප්‍රකට වුණ පතලවුණ. ඒ බව එක බමුණෙක් විමසන්න හිතුවා හිතලා ස්වාමින් වහන්ස පින්ඩ පාතිවටන දවසක මේ බමුණ පස්සෙන් ගිහිල්ලා වැරෙන් පහරක් පිට ගැහවා. ස්වාමින් අහස ඉස්සරහට විසිවෙලා ගියා. නමුත් උන්වහන්සේ මහොතක්වත් පසපසවත් හෙරල්ල බැලුවනෑ බොහොම සංවරව නැවතත් තමන් වහන්සේ සිහිියෙන්. තමන් වහන්සේගේ පින්ඩපාත චරියාාවේ මේ දුනා. ඒ ලාවා අර මුණගේ කයිය දැවෙන්න ගත්ත. දුවගෙනගෙහිල්ල වැඳල්ල සමවිල්ලෝ මොකදමේ කෙ ැහවා. ස්වාවීනිීම ඔබහන්සේෝ පරික්ෂා කරන්න වැරෙන් පහරක්ගැහුවා. හොඳයි එහෙනම්මන් සමා කරන්න අංකිවා. ඔබහන්ස සමාව දෙන වනං අද දහවල්දානට මගේ ගෙදරට වඩින්න කෙලාරාධනා කළා ස්වාමීන් වහන්සේ තමන් වහන්සේට පහරදීපපු බමුණෑයි ගෙදරටම පින්ද පාති වැඩිය දානෙත්වල දුව ධර්මයක්දේශනා කළ. ඒ වෙලා වෙර සැදැහඇති ජනතාවට ආරංචුුණ අ බමුණ අපේ සාරිපපුත්‍රයන් වහන්සේට පහරදිලතියෙන ඔඒ බමුණවත් තියන්නවටින්නේ අපි ඔ බමුණට කළයුතු දන්නවා කියලා අර නිවස වටකළ. වටකරල ස්වාමින් වහන්සේ දානින් පස්සෙ පාත්‍රය දුන්නම බමුණට. මිනිස්සු මතක්කල ස්වාමිනේ පාත්ත්‍රරය අරගන්න ඔය බමුණෝ අපිට දෙින් අපි බලාගන්නව බමුණ ගැන. පිංවත්න මේ බමුණනාා පහරදුන්නේ කාාටද ස්වාමින්‍යවබහන්සේට හොඳයි මංගේ බමුණට සමමාාවදුන්න. ඒ නිසා මේ පිංවතුන්ලා ගෙවල්වලට යන්න ඒ ගැන හිතන්ඩෙපා කියන තරමේ ඉවසීමක් ස්වාමිින්වහස තුළ තිබුණා. එතේ නිසා තමන්ට පහරදුන් බමුණට පවා කරුණාව දැක්කවා. අනුකම්පා කලා එව නිියුතුමන් වහන්සේලා මොනතරං ආශ්චර්යයිද. අදකාල අපට එවැ නිවසීමක් දකිනනෑ මෙසාසනය වැඩිහිටපු අග්‍රශ්‍රාවකතුමන් වහන්සේගේ ඉවසීම. ඒවගේ අවවාදයට කැමති බව මේ ස්වාමින්ද්‍රයන් වහන්සේ. ල්ලනුත් තක් කලා බොහම ප්‍රමාද වෙලා ගොඩක් කලාට කටයුතු ස්යාබලා පින්ඩපාති වඩින් එහම දවසක් ප්‍රමාද වෙලා අදනය සිවර පුොරවාගෙන සකස්කරගෙන වඩින්න හදන වෙලාවෙ. අදනක කොුණක් බිම එල්ලෙමින් තිබුණා. අවරදු හතක කුඩා සාමනයට ස්වාමින්න් වහන්ස නමක් ස්වාමීින්න් වහන්සට මතක් කලා ස්වාමින් ඔබවහන්සගේ සිවර සකස් කරගන්න කියලා. එවෙලායි පසකට ගිහිල්ල සිවර මැනමින් සකස් කරගෙන, අර කුඩා සාමනේරයන් වහන්සේ වෙතෑවිල්ලා. උක්කුටකෙන් වදනා කරග නැව්වා හොඳයිද දැන්. හොඳයිද ආචාරයන් වහන්සේ කියලා. ඇරිවෙලාවෙේ මතක් කලා එදා අදවසම පැවිදි වුණාව සත්හැවැරදි සාමනේරයන් වහන්සේ නමක් වුණත් මට අවවාද කරයි නම් හිසමුදුනින් එයවාද පිළිගන්නවා කියලා උන්වහන්සේ අවවාදක්ෂමතාවෙන් මතක් කළේ. එවැනි මහා ගුණති බිච්ච සාරිපත්‍රයන් වහන්සේ දිනක් ජනපද චාරිකාය වඩින්න සූදාන වුණා. දහ ගන්ස්වාමන් වහසල පිරිවරාගෙන ඒ සාර පුත්‍රයන් වහන්සේ පිරිවරාගත්තේම මහා ප්‍රඥාවන්ත ස්වාමින්න් වහන්සල පන්සසිේ නමක් ශිෂ්‍ය පිරිිස. මහමු ගලන් ස්වාමින් වහන්සේ එරදිමත් උතුමන් වහන්සේල පන්සී නමක් පිරිවරාගත්ත ආනන්ද ස්වාමින්න් වහන්සේ පිරිවරා සිටියේ බෞස්ෘත වූ ස්වාමිින්රයන් වහන්සේලා මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ පිරිවරාසිටේ දූතවාදී ස්වාමිින්ද්‍රයන් වහන්සේලා. කලින්වරේදී සාරිපුත්‍රයන් වහන්සේ ජනපද චාරිකා වැස්සරනාා එක්තර ලාමක භික්ෂුවක් හිටිය උන්වහන්සේට ආරාධනා කළේ නෑ. මේවර්ෂයත් බලාගෙනටිය මාවත් කැඳවාවිද කෙල් නමකයිද කියලා නමකිවවෙත් නෑ. කලින්වර්යයේ සිද්ධා හිතේ තිබන මේවර්ශයත් මගේ නමකිවේ ැහැනේද කියෙලා බලවත් ඉරිසියාවක් හිතේ තිබුණ තරහකුත් තිබු. එඒනිසා සාමින්ද්‍රයන් වහන්සේ භාග්‍ය තුන්න්නහ සිට වදනා කරලයද්ද අර භික්‍ෂුවකගේ භික්‍ෂුවගේ කයේ සිවරෙ කොනක් වැදන. නවත් මේක එච්චර දැනනදයකුත් නෙවේ. නම ස්වාමෙන්න් හන්සිටක් දුර වැඩියට පස්ස මේ භික්‍ෂූ භාග්‍යවතුන් වහසේ විත ගිහිං කිවාර සාරිපුත්‍රයන් වහන්සේ මම අග්‍රශ්‍රාවකයන් වහන්සේ වෙමී කියෙන මාන්‍යේ මගේ ඇගේ හැපිලා මගෙන් සමාවගන්න නැතුවන්න ජනපදචාරිකා වැඩිය අය කියලා පැමිණිලි කළා භාග්‍යවතුන් වහන්සේ සියල්ල සියලුවා කාරයෙන් දන්නවා. නමු සාරිපුත්‍රයන් වහන්සේ ලවා සිංහනාද කරවන්නත්. පැනැගුණු ප්‍රශ්න විමසාවිසඳා අවසන් කරන්නත් බුදුරජාණන් වහන්සේලගේ සිරිතනි සාරිපුත්‍රයන් වහන්සේව කැඳෙව්වා. ඒ වෙලාවෙ ආනන්ද ස්වාමින් වහන්සේ සෑම කුටිය පාසාගිහිලද සාරිපපුත්‍රයන් වහන්සේ සිංහනාධයක් ක්ශ්‍රවණය කරන්න පුළුවන් කියලා ස්වාමින් වහන්සේලත් කැඳෙව්වා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩම කරපු සාරිපුත්‍රයන් වහන්සගේ නිමසුව ඇත්තද සාරිපපුත්‍රයඔබ මේ භික්‍ෂුවගේ ඇගේ හැප්පිලා සමාවත් නොගෙන ගියා කියන්. ස්වාමීනි භාග්‍යුතුන් වහන්සේ. මම කය ගැනසියෙන් ඉන්න කෙනෙක්. එවැනි කයගැනසියෙන් ඉන්න කෙනෙක් එහම භික්ෂුවගේ ඇගේ හැපිල සමාව නොගෙන යනවා කියලා වෙන්න බෑස්වාමීනි මං පොළොෝ වගේ. මේ පොලො වෙට අපිරි සුදු දෑදානවා. ඒ අපිරි සුදු දෑ කොච්චර දැම්මත් මේ පොළුව කම්පා වෙන්නෙ න. මේ පොළොව දුක් වෙන්නෙක්නෑ. ඒ වගේ මමත් කය ගැන සිහියෙන් ඉන්නේ ඒවගේම ස්වාමීනි කිසි කෙනෙක් ගැන මගේ තරක් නෑ අමනාපයක් නෑ. මැදහස් සිතින්මයි. වාසය කරන්නේ මේ ආශ්මතුන් වහන්ස ගැගේ ම හැ්පුනාන මම සමාව නොගෙන යන්නේ නෑ. ස්වාමිනිිමං ජලයක් වගේ. මේ ජය ප පිරිසුද්දී කියල බේදයක් නැතු සියලුදේ සෝදාලනවා. ඒ ජලයසේ මමත් කිසිවක නොවැැලි නොගැටි මැදහත්වවාන්සේ කරනවා ස්වාමීනිි මම ගින්නක් වගේ. ගින්නේ පිරිසුදු දෑද අපිරිසුදු දෑද සියල්ලම දවනවා. එසේ දවාලන ගිහ වගේ මමත්. ස්වාමිනිි කය ගැනසිහියෙන් ඇ ගැටෙන්න්නේ නැතුව තරහගන්න නැතු අමනාපවෙන් නැතුූ මෛත්‍රී සිතින් මැදහස් සිතින්ව වාසේ කරනවා. ස්වාමිනිමං සුළගක් වගේ සියලුදේ පිසහමා යන සුළගක්සේම ස්වාමීින් වහස මතක් කල ම මැදහත්ව වාසය කරනවා. ස්වාමිනිමා පාපිස්නා බිස්සක් වගේ මයි අපිදුස්සු දෑ කොච්චර පිස දැම්මත් පාපිස්සට ගැටීමක් නෑ දුකක් නෑ. එසේම ස්වාමිනිමමත් මැදහත්ව වාසය කරනවා. ස්වාමනිරුඩමල්ලක් ඇැඳගත්තු කබලක් අතටගත් සැඩොල් දරුවෙක් ගම ගමය යනකොට සිංගායනකොට කළවත් අය දැක්කට පස්සේ පාරෙන් ඉවත් වෙලා ඔළුව පහත් කරගෙනනොවගේ මමත් බොහොම මැදහත් සිතින්ම වාසය කරනවා ස්වාමේනි. නගර ඉන්න අන්සිදුනු ගොනෙක් කාටවත් හිරිහරයක් නැතුව පාඩුුවේ ගමන් කරනවාගේ ස්වාමිනි ම ලොවෙයි සරිසරා වඩිනවා. ස්වාමේනි මේ කය හරියට මන්දකින්නේ. නාල සැරසිච්ච තරුණය තරුණයක් සරපුක් බෙල්ල ේතුවට පසේ මොනතරම් පිළිකුල්ලකින්නේ දකිනවාද එසේ මම මේ කය පිළිකුල් සේ දක්කිනවා. එසේ කය ගැනසිහි කරන මම භික්‍ෂුව යැගේ හැ පිළල සමාවරනොගෙන යනවාද. ස්වාමිනිි මම් මේ කය දකිනෙ කුණු මස් හැළියක් වගේ නව දුොරකි නසුචිවැගිරෙන් මේ කය ම පරිහරණය කරන්නේ පිළිකුල් දෙයක් පරිහරණය කරනවයි කියන අදහසින්. ඉතින් ස්වාමීණි එවැනි සිහයක් ඇතිමා. මේ භික්ෂෝ ගැගේ හැපිල මාව ගත්තේ නැහැ කියල මංහිතන්නෙ නෑ ස්වාමීණි කෙළ මතක් කලා. මෙසේ උපමා නමේ විස්තර කරද්දි මහපොලොව නවවාර්යක් කම්පාාවනු බව සඳහන් වෙනවා ජලපොලොව දක්වා. එසේම පාපිස්නය ප සැඩොල් දරුවාගේ උපමාව සහ මස් සැලි කුණු මස් සැලියක උපමාව දේශනා කරන වෙලාවේ පුහුදුන් ස්වාමීන් වහන්සට දරාගන්න බැරු උන්හසල හැඩුවා වැලපුනා. රහතන් වහන්ස ධරම සංවේගයට පත් වනාා මොනතරං උතුමන් වහන්සේ නමක්ද කියලා. ඒ වෙලාවේ අරභික්‍ෂූන් වහන්සේගේ කය දැවෙන්න ගත්තා. උන්වහන්සට දහඩිය දමන්න ගත්තා භාග්‍යවතුන් වහන්සට වන්දනාගරගෙනකින් අනේස්වා මිනි මංකිවේ බොරුවක් මට සමාව දෙන්නේය කියලා. එවෙලායි භාගිවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්‍රය මේ හිස්පුරුෂයාට සමාව දෙන්න නැත්තම් මහුගේ හිස. සත්කඩකට පැලේ කියලා. එවෙලා විසාර පපුත්‍රයන් වහන්සේ කුට්ටකෙන් වාඩි වෙලා වඳනා කරගෙනකිව්වා මේ ආශ්මතුන් වහන්සේටම සමාව දෙෙනවා ඒකෙ දෙකක් නෑ. නමු ස්වාමින එකක් තියෙනවා. මෙ ආශ්මතුන් වහන්සේට මගෙන්යම් වරදක් කුණානම් මටද සමාව ලැබේවා කියලා සමාවත්තිල්ලුවා. ස්වාමින් වහන්සල පුදුම වුණා. තමන් වහන්සේට අභූත චෝදනාකරෝ භික්‍ෂුවගෙන්ම ස්වාමින් වහ සමාවිල්ලනවා නේද කියලා. අන්නේේ වෙලායි භාග්‍යතුන්න්නාසේ මෙසේ දේශනා කළා. පටවී සමෝ විරුංචති ඉන්දකීලූපමෝ තාදිසුම්බතු. රහදෝව අපේතකද්දමෝ සංසාරාන භවන්තිතාදිනෝ. අටලෝ දහමින් කම්පානොවෙන දූතාංග ඇ දර්ම සමන්වාගතුූ.මඋුතුම් රහතන් වහන්සේලා. මහපොලොවසේ. ඉන්්‍රකීලේසේ නොසෙලී ඉන්නවා. ගැඹුරු දිය පිරිසිදූ පොකුනක්සේම පිරිසිදූ ත කම්බාකර නොගෙනම වාසේ කරනවා කියල භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ඉරහඳ වගේ බැබලෙමින් මෙසේ වැඩසිටි සාරිපුත්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ පරනිර්වාණයට කාලේ සමියපු වුණා විශේෂයෙන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මාස තුනකට පෙර භාග්‍යතුන් වහන්සේ බේලුවගමේ වස් සමාදංවෙලා නැවත සැවැත් නුවරට වැඩමකරපු වෙලාවි. සැවැත්නුවර වැඩසිටිමින් ස්වාමින් වහන්සේ කුටියේ වැඩසිටිමින් මනසිකාර කලාා. සෑම බුද්ධ ශාසනයකම අතීතයේ අග්‍රශ්‍රාවක දෙනම බුදුරජාණන් වහන්සේටවෙර පිරිනිිවන් පෑවා. එසේ නම් මමත් පිරිනිවන් පාන්න ඕනේ. ඒ සඳහා මාගේ ආයුෂ්‍ය කොපමනද බලද්දිී තවදි න හතක් පමණයි ස්වාමින්න් වහන්සට ආයුෂ තිබුණේඒ වෙලාවෙේ ස්වාමීන් වහන්සේ අධිෂ්ඨාන කළා මෙයින්දි නහතක් ගිය තැන නාලක බමුණු ගමේදී පිරිනිවන් පානා බවට. එසේ මනසිකාර කරලාි පන්සීයක් ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේ ලස් සමඟ චුන්ද ස්වාමින් වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ දකින්න පිටත්තින වෙලාවෙේ. තමන් වහන්සේ බොහෝ කලක් වැඩසිටපු. සැවැත්නුවර් දෙවරම් වෙහෙරරි කුටිසෙනසුන දිහා සක්මම් අලුවදි අවසාන වරට හෙරල බැලුව නැවත දර්ශනයක් නැති නිසා, එසේම භාග්‍යතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කල මතක් කළා ස්වාමේනිි භාග්‍යතුන් වහන්සේ. මේන් ඒකාසාංකෙ කල්ප ලක්‍ෂයකට පෙර මම් භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළා ඒ මාගේ පළම පැතිීමයි. අද මේ ගෞතම් බුදු සසුනේ අපට භාග්‍යුතුන් වහන් සිගුතුන් දර්ශනය ලැබුණ ඒ භාග්‍යතුන් වහන්සේකි දරම්මය නිසා අපට සියලු කෙලෙසුන්ගෙන් මිදිල සසරදුකින් මිදෙන ලැබුුණ ස්වාමීනිි අද මේ රාත්‍රියමි අවසාන දැකීමයි. මෙයින් දවස් හතක්ගිය තැන ස්වාමිණ මම පිරිනිවන් පානවාය කියල මතක් කළ භාග්‍යතුන් වහන්සේට පිරිනිවන් පාන එපා කියන්න බෑ. එපාකිව්ෝොත් සසර වරනාා කලා වෙනවා. පිරිනිවන් පාන්න කියන්නත් බෑ තකට මරණය වරනාා කලා වෙන එනිසා භාග්‍යතුන් නාසි කරන්නේ සාරිපුත්‍රය කොහෙදද පිරිනිවන් පාන්නේ කියලා අහනෙක විතරයි. ඒ වෙලා විසාරි පුත්‍රයන් වහන්සේ වදාළස්වා මිනිමගේ මෑනියන් රහතන් වහන්සේ ලවන දරුවන් සද්ධිනෙක්ගගේ මවක් වුණත් තවමත් බමුණන් බ්‍රක්්මයා අදහාගෙන වාසේ කරනවා. සම්මාදිට්ටියට පැමණණ නෑ නිසායේ මෑනියන්ටත් පිහිත වෙමින්. නාලක බමුණුගමේ මා උපන් නිවසේදීම පිරිනිිවන් පානවා කියලා මතක්කරපු වෙලාවෙ. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්‍රය ඔබවැනි භික්‍ෂුවක් තවත් මේ බුදුසසුනෙ පහළවන්නේ නෑ. එනිසා මේ ශ්‍රාවක ජනයාකරරි අනුකම්පාව නොවුන්ට අවසාන වශයෙන් ධර්මයක් දේශනා කරන්න කියලා ආරාධනා කළ සාරයපුත්ත මහරහතන් වහන්සේ හත්වරක් පිළිවලින් වන්දනා කරමින්. සත්තලක් අහසට පැනනගිමින් එරදි ප්‍රාතිහාය සහිත වූ තමන් වහන්සේගේ අතීත ප්‍රනිධ සහිත ධර්ම දේශනාවක් කළ එදේශන අවසාන නැවත භාග්‍යතුන් වහන්සක සිරිපාමුල වැඳ වැටිලා. තතාගත බුදුරජාණන් වහන්සට මතක් කළ ස්වාමීණී යම්සේ සිතිංකයින් වචනයෙන් භාග්‍යොතුන් වහන්සේ වෙත මගින් වරදක් සිද වනානං මට සමාවල බේවා කියලා. එවලා භාග්‍යොතුන් වහන්සේ වදාලා රහතන් වහන්සලගෙන් වරදක්වන්නන්නේ නෑ නමුත්. යම්වරදක් වී ඇත්නම් සමාකරනවා 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 කෙළතුන් වරක් සමාවදුන්නා අවසාන වශයේ. මොකද නැවත වතාවක් සාරිපුත්‍ර රහතන් වහන්සේ ඉපදිින් නෙත් නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේත් නැ කොහෙවත් උපදි නෙනෑ මේ අවසාන දර්ශනයයි. ඒ මොහොතේ රහතන් වහන්සලගේ සිරිත තමයි පිරිනිවන් පාන මොහොතේ ඔවුනොුන් සමාකරවා ගැනීම එක චාරිත්‍රයක්. එසේ සමාවරගෙන්. සතර තැනකදී වන්දනා කළල තුන්වරක් භාග්‍යතුන් වහන්සේ පැදකුණු කරලා තතාගතයන් වහන්සේ පෙනෙනමානයේ පස්සම් පස්සට වන්දනා කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ තමන් ශ්‍රේෂ්්‍ර ශ්‍රාවවකරත්නයට ගරුකිරීමම් වශයෙන් වස්නෙන් නැකිඩල්ල දෙවරම් වෙහෙර ගඳකිලි ඉදිරි පස පනවා තිබෙන මැනික් පල ගාසනය වෙත වැඩම කරලා එහි වැඩසිටියා සාරිපුත්‍රයන් වහන්සේ වැඩම කරනආකාරය පෙනනතුරු. භාග්‍යගතුන්හන්සේ පෙනනමානේ පස්සෙන් පස්සට වැඩමකරගෙන වන්දනා කල්ලා අවසාන කෙලවරේ දි පසඟ පෙහිටුවා. වැඳල ස්වාමීන් වහන්සේල පිරිවරාගෙන නාලක බමුණු ගමනර යන්න පිටත් වනා. බුදුරජාණන් වහන්සේගේ මෙහයවීමෙන් සියලුම ස්වාමීන් වහන්සේලා අර සාරිපුත්‍රයන් වහන්සට අවසාන ගෞරව දක්වන්න සාරිපුත්‍රයන් වහන්ේ පසු පස වැඩම කලා. ර ෙ රට නැත් මන් හස දෙ සහරල ඇත්නි හින් නතරවෙන්න සසර ගමන බොහම දුකයි මේ සසරින් එතර වෙන්න අප්‍රමාධවෙත්වාකෙල් අනුසාාසනා කරලා ස්වාමින්නාසේ පන්සී යක්ක්ශිෂ පිරිස සහ චුන්ද ස්වාමින් වහන්සේ වන තමන්හසික සොහිවරා සමගින් වැඩම කරන්න යදුනා. ඒ වෙලාවෙේ අසූදහසක්කුලයන් ස්වාමින්න් වහන්සේ වෙත පැහැදිී ධනුපස්ථාන කරමෙන් දරමශ් වනය කරම හිටිය. ඒ පිරිසි ාරංච සාරි ත්‍රියන් වහන්සේ බුදුරජාණන් වහන්සිට වන්දනා කළලාලු පිරිනිවන් පානවාය කිය අවසරක් ගත්තලු දැන් නාලක බමුණ ගමට යනවළු අපිග හිල්ල වන්දනා කරලා උන්වහන්සසිට ආරාධනා කරමුූ වැඩමුණු කර මෙෙහි නතරවෙන්න කියලා. ප්‍රජනතාව සාරිපපුත්‍රයන් වහන්සසි ළඟට විල් අඩමින් වන්දනා කරලු අනේ ස්වාමීණී නොයා නතරවෙන්න නොයාම් බැරි ගමනක් දොය ගමුණ අදින් පසුව. කවරනම් කුටියකට ගිහිල්ලද අපිස් මහා ප්‍රඥ්‍යාවන්තූ සාරි පුත්‍රයන් වහන්සේව දකින්නේ. ගැමුරු දහම් කතාවක් කහන්නේ කාගෙන්දේ නිසාස්වා මීනයඔයයි ගමරන නොයා මෙහි වැඩ සිටිත්වා කියල මිනිස් වඩමින් වැලපිමින් ආරාධනා කලාා. ඒ වෙලාවේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලි පිංවත් නිමේල්ලෝක යම කටගත්තා නම් ඒ නැතිවෙලාෑන සුළුමයි. ඒසේ නොවේවා කියල ප්‍රාර්ථනා කලා ටික ලබන්නබෑ. ඒ ෂ් වෙන දෙයක් නොවේ එනිසා ඉපදනානයි යමෙක් මරණේටපත්තියුතුමයි ඒ මටත් පොදයි. ඒ නිසා මොම් පිරිනිවන් පැරිතුමයි. ඔබ නොවලපෙන්ඩ ඔබසිහි කරන්න සසර මහාදුක් සහිතයි, බය සහිතයි මේ සසරදුකින් අපිත් එතර වෙනවා කියෙල් අප්‍රමාද කටයුතු කරත්වා කියලා හර හඬන්න වැලපෙන ජනතා වන්ඩා වැලපෙද්දි ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම කලා. දිනක් ආනන් ස්වාමින් වහන්සිමසවා ස්වාමිණ වහන්සිට කිසිම දෙයක් ගැන දුක් නැද්ද බයක් නැ්ද. නැහැ වැත් නම කිසිම දෙයක් ගැන දුකක් නෑ මොවවා ැතිව වනත් මට දුකක් නෑ බයක්න හෙන අපේ බුදුරජාණන් වහන්සේව නැති වුණොත්. එතකොට වඋනත් මට එහෙම දුකක් නෑ. නමුත් මට හිතෙනවා මහා සත්්‍යයෙක්නෙ නැතිවෙන්නේ. එහෙම වනොත් ලෝකෙට පිහිටක් නැති වෙන. බුදුරජාණන් වහන්සේ වැඩසිටියුත් බොහෝකල් උන්වහන්සේ නිසා බොහෝ අය සසරින් එතර වෙනවා. බහෝවායිට ධර්මානු ශාසනා කරන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවන හොදයි කලමට ඊතන නමුත් දුහක් නෑ. ඒ දුකක් නැති වෙන තරමේ නිකලෙස් හිතක් උන් වහන්සට තිබුනේ. එනිසා තමන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ මේ ජනතාව හඩක්දදි වැල දෙෙද්දිී තමන් වහන්සේට පිට පහරක්්ගහපු වෙලාවේ. එසේම තමන් වහන්සට අභූති චෝතනා කරපු වෙලාවෙ. මන් හන්සේ ක්ෂ කඇල්ල සිට පහරදින්න වෙලා ඒ හැමවෙලාවකි ඉවසුවා කියනෙක හිතන්න තරන් දකුත් නෙවෙයි උන්වහන්සේ ගිවසීම දරාගැනීම අක්කම්පෙ බව ඒ තරන් උතුන් වනවා. එසේ මේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ලවස් හතක්්‍යවමින් නාලක බමුණුග මට වැඩිය. වැඩම කරලෙහි තමන් වහස උපරේවතනම් බෑනා කෙනෙක් මුණ ගැහුණන පරමගේද ඕට මදක් කලා මෑැනියන්ට කියන් අධකරයකට මම මේ නිවස වැඩඉන්නවා මට. උපන්ගේම උපන් කාමරයම සකස් කරන්න. අනිෙකු ස්වාමින් වහන්සල පන්සේනමට කාමර පන්සිය සකස් කරන්න. ආසන පැනෙව්වා. ස්වාමින් වහන්සේ වැඩසිටිය. පෙරයමේදී සතර වරන්දි වි රජදරු ඇවිල්ල වදනා කරගෙන ගිය, හත් පස බලුවා මැදියමේ. සක්දධ රජතුමා හාත් පස බලුව වන්දනා කරල උපස්ථාන කරල ගියා. අලියමට ආසන්නන්නේ මහා බ්‍රක්්මරජයා හත් පස බළුවා ගැවිල්ල වදනා කරල ගියා. මෑනියන්ට රිසැකයක් කිතට ගිහි ඇැව ස්වාමීණි මේ යාමතුනේ ආලෝකතුනක් පැමිණේ කෞුද ෑණයනි මුලින් පැමිණිය සතරවරන්දිවි රජදරු මට වන්දනා කරල යන්නාව. මධ්‍යමරාත්‍රියාවේ දෙදවුලට අධිපති සක්දිව රජතුමා මටවෙ වන්දනා කරලා යන්නයි. එවගේම අවසානයේ දාවේ ඔබ සරනගීපු මහාබ්‍රහ්ම රාජේ අනේ ස්වාමීනි, පුත්වනුවනි ඔබහන්සි මහා බ්‍රහ්මයටත් වඩ ශ්‍රේෂ්්‍රද. මෑණනීමේ මොවදහන්නේ අපේ බුදුරජාණන් වහන්සේට සේසද්දරා සිටිය සියලු මංගල අවස්ථාවල මහා බ්‍රක්්මරාජය. අපේ ආරාමිෙක උපාසකෙක් වගේමයි ඒ අතාගතයන් වහන්සේගේ බුදුගුණ අනන්තයි සියලු කෙලෙසුන් කරෙන් මිදුුණ ්‍රහසිංවත් පෞකලේ නෑසිියලු දෙවිමිනිසුන්ගේ වන්දනාවට සුදුසුයි දෙවිමිනිසුන්ගේ ාස්ට්‍රරූන් වහන්සේත් ඒ භාග්‍යතුන් වහන්සේම තමයි කියන ආදී වශයෙන් අනන්ත බුදුගුණ දේශනාකරද්දිිමේ මෑනියන්ගේ සිත සෝතා පන්න පලයෙන් සසර ගමනේ සදදුකින් එතරවෙමින් මෑණියන් කෙරෙහි බෙවකිරේ නයගවමින් ස්වාමීන්්‍රයන් වහන්සේ මේ මෑණියන් සෝතා පන්න පලයටත් පත් කළ ස්වාමීන් වහන්සට වන්දනා කළ ඇයිද ස්වාමීෙන් නි පමණ කල් මට මේ අමුරුතේ ලබා දෙන්න ප්‍රමාද වනේ. කලින් මම දන්නවනං ඔබවහන්සට ම බනින්න නෑ නින්දා කරන්න නෑ වහන්සේ එනම් ම පැවිදි කරන්නේ සතුරු සිතිම් මයි. නමු ස්වාමිනි අද මට මේදරම අවබෝධ වඋනා කියළ සතුරුසිතින්. ැරවුණ වාමින්න් වහන්සේ ශිෂ් භික්‍ෂූන් වහසල කැඳෙව්වා. කැඳවා මතක් කළ මෙතෙක් කාලෙකට මගෙන් ඔබට යම් වරදක් වුණානම් මට සමාවල බේවා කියලා ස්වාමින්න් වහන්සල මතක් කල අනේ වාමින අඇහෙම කියන්නේ. ඔබවහන්සනි සාමයි අපි මේ සසරින් එතරවුණේ. එසේ සසරින්ඇතරවන්න ඔබහන්සමයි පිහිටවුුණේ ස්වාමින්න් වහන්සිට අපේ වරදක්ව වුණා අපට සමාවල බේවා කියලා අවසන් වසේ සමාකරගත්ත ස්වාමීන් වහන්සේ. පිල්ිලින් නවලල් සම්මදිල සතර්රවනි ධ්‍යානය නැගී සිටි නවා සමගම පිරිනිවන් පාවාදාලා. එවලා නිසලෝකයි මෑනියන් විද ෂ්පර්ෂකර බැලවා කය නිසල වෙලා පිරිනිිවන් පාල නේ පුතනුවනි. ඔබ කෞදයි අඳුනාගත් මේරාත්‍රියම වවහන්සේ පිරිනිවන් පෑවාන වෙද. මගේ පොතනුවන් පිරිවර දහස් ගනන් සංගරත්න වඩ හහිඳදුව මටක දානයක්වත් පූජාකරගන් ලැබුණ නැේද කළ දුකින් ඇැවෙලලා. ග ඩා ර රග රත්තර මල්ස කස් ර ආධාන චෛත්‍යයට පූජා කළ බව සඳහන් වෙනවා. එසේම ඒ ධාතු නිධන් පූජාවස අවස්ථාවේ ආදාහන බූමේද තෙරපිලා මරණයට පත් එච්, බහෝදනා ස්වාමීන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් මරණයට පත්වෙෙල සුගති ඒපදුනා කෙල සඳහන් වෙනවා ඒ ධාතුන් වහන්සේලා රැගෙන චුන්ද ස්වාමීන් වහන්සේ දෙවරම් වෙහෙට වැඩම කලා. දුරජාන් වහන්සේ ශ්‍රී හස්ත යුග්මේෙන්ම ාතුන් වහන්සේල පිළිගෙන ගාථ පන්සයකින් සාරිපුත්‍රයන් වහන්සේ ගුණ දේශනා කළ මහා ෘක්ෂරාජයක් අතුපතර විහිදාගෙන සිටින මේ ශාස්සනය නම් එහි අතු දෙකක් වගේ මේ අග්‍රශ්‍රාවක දෙනම ඒ අත්තක් කඩාගෙන වැටු නවගේ. නිහතමානියු ගුණ ගරකව් මේ සාරි පුත්‍රයන් වහන්සේ පිරිනිවන් පෑවත් සැඩොල් දරුවෙකුගේ ගමට පින්ඩ පාති වඩින්නේ. ප්‍රඥාවෙන් අග්‍රව්, ඒ සාරරි පුත්‍රියයන් වැනි භික්ෂුවක් තවත් බුදුසුනේ ැතිබවත් භාග්‍යියොතුන් වහන්සේ දේශනා කළ. ඒ දේශනා කරද්‍ය ආනන්ද ස්වාමින්න් වහන්සේ. බොහෝසයෙන් හැඩවා වැලපුුණා ආනන්දේ හඩන්්ඩ වැලපෙන්න්න දෙයක් නෑ. ඔබේ සීලේරැගෙන සමාධියය රැගෙන ප්‍රඥාවවැරගෙන දඋන්වහන්සේ පිරිනිවන්ටා නැතස්වාමීනි. ඒ රි පුත්‍රයන්හන්ේ වැඩ සිටියන අපිට ලොකු පහිටක් ලැබෙනවා උන්න්නහසේ ගැබරු දමදේශනාව මහා සංගරත්නට කරනවන්නේ එහෙමහිතලයි මම ඇඩුවයි කියලා. එඒති එවනි භාග්‍යතුන් වහන්සගේ ප්‍රසංසා ලැබන බුදුරජාණන් වහන්සේට සතතිකට පිර පිරිනිවන් පාවාදාලළම් ගලන්ස්වාමන් හන්ස ධාතුන් වහසසිලත් සියල දාත උන්හන්සේ ග්‍රෂ්‍රාවක දෙනම නිදන් කල ධ චෛත්‍යයා ගොඩනෑගව. එදා පටන් බොහෝදේ මිනිසුන්, ඒ ධාත චෛත්‍ය වන්දනා කළේ මේ ඉරහඳ වගේ බැබලෙන්න අග්‍රශ්‍රාවකයන් වහන්සල මහා ගුණ සිහිකරමින්.ඇසේ නං අපිත් ඒ සාරිපුත්‍රයන් වහන්සට නිතර වන්දනා කරමු මේ බුද්ධ සාාසනය මහා සංගරත්නය සිහිකරද්දීම අපිට සිහිවන, ඒ සාරිපපුත්ත මහාරහතන් වහන්සේට අපෙන් වන්දනාවේ ධර්ම දේශනාවේ දායකත්්‍යයද රූපින්වස් සැමටත්. ධර්මශ්‍රවනය කළ පින්න්නත් ඔබ සැමටත් දෙවියන් සහිතලෝකව සියලු සත්වයන්ට සිලු සැනැසිල්ල වේවා යහපත වේවා සුවසේ පාරමි ධර්ම සපුරාගෙන සසරගම නස්ුවපත් කරගෙන ප්‍රාර්ථනා බෝධියෙන් අමාමහනිවනි සැනසෙන්න්නත් ලැබේවා කෙලා අශිරවාදක. සාදූ සා. ආස්කා සට්ටාචුබුම් මට්ටා දේවා නාගා මහිද්දිකා ප්ඥන් තං අනු මෝදිත්තුවා චිරංරක්කන්තු සාස්සනන්. ආකා සට්ටාචුබුම්මට්ටා දීපානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තුදේසනං රාකා සට්ටාචුබුම්මට්ටා දීවානාගා මහිද්දිිකා උ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරකන්තුතුවන් සදාති සදූ සදු සද. සුපින්නත්නේ සාරිපුත්ත සූත්‍රය මාතෘකා කොට ගනිමින්. අද මිියුතුම් වූ ධර්මානු ශාසනාව සිදු කළ දේශකයනන් වහන්සේ හම්බන්තොට උඩ මළල වේරගල අරමිසේ අසනේ ප්‍රධාන අනුශශා්‍යක කෝචපාද රදියගම ඉන්දාලෝක සෝනින්ද්‍රයන් වහන්සේ අප හැම දෙෙන සාතුුණ දක්තමින් උන්වහන්සේට නිදුක්නේරෝගි සුවෝ චිත්ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු